අද ගණිතය පාඩමේ අපි කරන්න පුතේ සංඛ්‍යා පාඩමක්. ඔයාලට මුලදීම සංඛ්‍යා කියලා පාඩමක් තිබුණනේ මතක ඇති. නේද? දැන් අපි අද කරන්නේ සංඛ්‍යා පාඩම. හැබැයි මේ සංඛ්‍යා පාඩමේදී අපි ඉගෙන ගන්නේ සංඛ්‍යා දෙක කියන පාඩමනේ. හොඳද? මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ 9999 වෙනකම් අපි සංඛ්‍යා ඉගෙන ගන්නවා. 9999 වෙනකම්. ඒ සංඛ්‍යා වල කියවන්න පුළුවන් වෙන්න ඕන 9999 වෙනකම්. ඒ වගේම ලියන්න පුළුවන් වෙන්න ඕන දෙන්න වෙනකම් ලියන්න පුළුවන් වෙන්න ඕන සංඛ්‍යාවක්. මේ 9999 වෙනකම්. නේද? ඒ වගේම ස්ථානීය අගය පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. ස්ථානීය අගය 10 හේවා, 100 හේවා, 10 හේවා ඒක පෙන්වන්න පුළුවන් වෙන්න. ස්ථානීය අගය. අර මුලින්ම අපි ඉගෙන ගන්නේ මේ 9999 වෙනකම් ඕනෑම සංඛ්‍යාවක් සංඛ්‍යා නාමය කියවන්න හැටි තමයි අවාලි ඉගෙන ගන්නේ. එනවා මාතෘකාව ලියාගනිමු. අද දිනේ කියලා අද මාතෘකාව 19 දිනේ සංඛ්‍යා දෙක පාඩම. සංඛ්‍යා දෙක පාඩම. මම ඔයාලගේ ප්‍රශ්න කීපයක් අහන්නම්. මෙන්න පළවෙනි ප්‍රශ්නය මනෝමයින් උත්තර දෙන්න ඕනේ එකට. හොඳද? අ දෙක සහ හත ඉලක්කම් දෙකෙන් සෑදෙන සංඛ්‍යාවක් මොකක්ද? දෙකයි හතයි ඉලක්කම් දෙකෙන් හැදෙන සංඛ්‍යාවක් මොකක්ද? 27. 27 කියන්න පුළුවන්. එහෙම නැත්නම් 72 පුළුවන් නේද? හොඳයි. 27 සංඛ්‍යාවේ 10 ඒවා කීයක් තියෙනවද? 27 සංඛ්‍යාවේ 10 ඒවා කීයක් තියෙනවද? 2යි 2යි 2යි. ඉලක්කම් 3ේ සංඛ්‍යාවක් කල්පනා කරගන්න ඕන. ඉලක්කම් 3ේ සංඛ්‍යාවක්. හරි. එතකොට ඉලක්කම් 3ේ සංඛ්‍යාවක් කියන්නේ 100 ය නේද? 100 ේ ඉඳලා 999 ට වෙනකම් ඕනෑම සංඛ්‍යාවක්. නේද? එතකොට අපි ඒවා තුන වසරකින් ඉගෙනගෙන තියෙන්නේ. හරි. දැන් මෙන්න මේක කල්පනා කරන්නකෝ. 125 සංඛ්‍යාවේ එක ස්ථානයේ පිහිටි ඉලක්කම තුමක්ද? එක ස්ථානයේ පිහිටි ඉලක්ක පහ. පහ. හරි. ඊටඟ බලන්නකෝ. 238 කියන සංඛ්‍යාවේ තුනෙන් දැක්වෙන අගය කීයද? 238 සංඛ්‍යාවේ තුනෙන් දැක්වෙන අගය කීයද? අගය 300. 300. 200. 338. 300. ඉබෙන්නේ 10 ස්ථානයේ නිසා අගය 10 වා තුනක් 30යි නේද? 10 වා තුනක් 30යි. හොඳයි. 299ට එකක් වැඩි සංඛ්‍යාව මොකක්ද කියලා අහුවොත් මොකද උත්තරේ? 299ට එකක් අඩු සංඛ්‍යාව, එකක් අඩු ඉලක්කයක්. හොඳයි. ඔන්නේ අපි ඉගෙන ගනිපු ඒවා ඉලක්කම් තුනේ සංඛ්‍යාව. නේද? අපි දැන් මේක පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක ගණක රාමුවක නිරූපණය කරමු. මේ ඉලක්කම් තුනේ සංඛ්‍යාවක් අපි ගණක රාමුවක නිරූපණය කරමු යාළුවා. හොඳද? රයිට්. පොඩ්ඩක් ඉන්න. ඔව්, අපි ගණක රාමුවක නිරූපණය කරමු. ඉලක්කම් තුනේ සංඛ්‍යාවක්. මම දෙන්නම් සංඛ්‍යාවක් ඔයාලට.
ඔයාලා නිරූපණය කරන්න බලන්න 365 කියන සංඛ්‍යාව ගණ කරාමු 365 ද දැන්නේ ඔ දැන් දැන් තනියම අඳින්නේ බලමු අපි හරියනවද කියලා නේද ඒවා එතන තියෙන එක ස්ථානේ 10 ස්ථානේ 100 ස්ථානේ 100 ස්ථානේ නේද අඩි රූල් තියලා අඳින්න ගණ කරාමු අදිනකොට අපි අඩි රූල් තියන්න වෙනවා හරි ඒවා පහක් ඔව් එතකොට මෙතන ගණක පහයි ගණන් වෙන්නත් ඕන ගණක ඇතුළ පාඩ කරන්න ඕන සියයේවා හයක් තියෙනවා නෙමෙයි 10 හයක් කයි 2යි 9යි 4යි 5යි ආයයි ඒත් එහෙමයි ගණක අපි පාට සියයේවා තුනක් තියෙනවා 300නේ සියයේවා තුනක් ඔන්න 365 නේද 365 හරිද ඔයාලගේ ලයි හරි දැන් මේක මතකයිනේ නේද කරන විදිය ගණ කරාමුක නිරූපණය කරන විදිය රයිට් දැන් ඔන්න සර් කියන දේ අහගෙන ඉන්න ඕන ඔයා නේද ආ දැන් කියන දේ අහගෙන ඉන්න සර් ඔව් කියන්න දෙයි මොකද ගණ කරාමු ඇඳ ගන්න ඕනද ඔය ඇඳ ගන්න කියලා මම කියන්නේ 365 කමක් නැහැ ඇඳගත්තේ නැතත් නෑ ඔන්න දැන් මේ කියන දේ අහගෙන ඉන්නකෝ හොඳට අහගන්න දෙ. දැන් මෙන්න බලන්නකො මෙන්න මේ ගණ කරාමුව. මේ ගණ කරාමුව බලන්න. මෙතන තියෙනවා 1වා. මෙතන තියෙනවා 10වා. මෙතන තියෙනවා 100වා. මේ තව අමතර තීරුවකුත් තියෙනවා දැන් මෙතන තියෙනවා තව තීරුවක් අපි එක පස්සේ බලමු නේ තව ටික ටික බලමු right අහගෙන ඉන්න දැන් ඔයාලා මේ ගණ කරාමුවේ නිරූපණය කරනවා 10 දැන් මම මෙතෙන්ට එක ගණකයක් ඇන්දොත් ඔව් මේ නිරූපණය කරලා තියෙන්නේ කීයද පුතේ 10 මේ 10 එතකොට මෙතන ස්ථානය 10 ස්ථානයි. මේ දැන් 10 ඔන්න 10. මේක 100 වුණොත් එහෙම කොහොමද? එහෙම වුණොත් එහෙම ඔය 100 වුණොත් මේ ස්ථානයක් වෙනවා. මෙතන තමයි ගණකය තියෙන්නේ. හරි ඔන්න 100. මේ ඔය විදිහට ඔව් මේ 200 300 400 500 600 700 800 900 ඔන්න 900 දැන් අහගෙන ඉන්න ඕන
කාන්ත මයිල් ලොක් කර ගන්න ඕන. හරි. ඔන්න දැන් කීයද? 900යි. 100යි වා 900යි. මේවට බින්දු. Right. Then මේ විදියට පුතේ දැන් මේ ඔය අපි තව මේකෙත් ඔය 10ේවත් 9ක් තියෙනවා. 4 5 6 7 8 9 මේකෙත් 9යි. 2 3 4 5 6 7 8 9යි. ආ දැන් කීයද නිරූපණය කරලා තියෙන්නේ? 999. දැන් 999 ඔන්න නිරූපණය කරලා තියෙන්නේ දැන්. දැන් මම ප්‍රශ්නයක් අහනවා. 999 ට එකක් එකතු වුණාම මොකද වෙන්නේ? කීයද හැදෙන්නේ? 1000 නේද? 1000 හැදෙන්නේ. 999 ට එකක් එකතු වුණාම 1000 හැදෙනවා. දැන් 1000 නිරූපණය කරන්නේ කොහොමද? 1000 නිරූපණය කරන්නේ කොහොමද? අන්න එතකොට තමයි මෙතන එනවා අලුත් තීරුවක්. 1000 ස්ථානය 1000 ඒවා. නැත්තම් අපි ඒකට කියනවා 1000 ස්ථානය කියලා කියනවා. 1000 ස්ථානය ඒක අපි මේ ගණ කරාමුවේ පෙන්වන්නේ 10යන්නේ 10 නේද? මෙතන 10යන්න තියෙනවනේ. 10 1000 කියන එක තමයි 10යන්නේ කියන්නේ. 1000 ස්ථානේ. මේ ස්ථානේද 1000 ස්ථානේ. එතකොට මේ 1000 ස්ථානය දැන් 1000 එකකට අපි නිරූපණය කරන්නේ කොහොමද? නායි බලමු. හරි දැන් මෙහෙම තිබුණේ තරාම්ුව නේද? ඔව්. දැන් කීයද? 1 නේද? 1 දැන් 10 නේද? දැන් 100 නේද? දැන් මෙතනට එකක් ආවොත් එහෙම මෙතනට ගණකයක් ආවොත් 1000 1000 ඔන්න 1000 නිරූපණය කරන කිව්වා. අලුත් ස්ථානයක් ආව මොකද්ද? 1000 ස්ථානය කියලා නේද? 1000 ස්ථාන. ඕන අපි මේ ස්ථානය මෙහෙම නම් කරගන්න පුළුවන්. 1000 ස්ථානේ 1000 ස්ථානේ. right. ඒක අපි ආදින් ඉගෙන ගන්න එක ස්ථානයක්. මේව දන්න ඔයාලා 100 ස්ථානේ 10 ස්ථානේ 1 ස්ථානේ නේද? right. එහෙනම් අපි අද ගණන් ඉන්නේ. ගණ කරාමු ගෙදර තියෙනවා නම් ඔකත් අපිට පෙන්වන්න පුළුවන් නේ. හරි මේම් දෙමේ අඩියෝ තියන්න අඩියෝ කියලා අන්න. ඔන්නත් අද ගන්න.
හරිද? හරි, අපි මාතෘකාවන් ලියමු. දහසට වැඩි සංඛ්‍යා, දහසට වැඩි සංඛ්‍යා ගණක රාමුවයි ගණක රාමුවක නිරූපණය කරමු. දහසට වැඩි සංඛ්‍යා ගණක රාමුවක නිරූපණය කරමු. එදහස් පන්සිය හත එක්දහස් පන්සිය හත නිරූපණය කරන්න. එදහස් පන්සිය හත
පොතේ මේක අපි ඝන කරාමුවේ නිරූපණය කරන වගේම අපි දැනගෙන ඉන්න ඕන මේ සංඛ්‍යා තිබෙන ස්ථානය. සංඛ්‍යා තිබෙන ස්ථානයත් දැනගෙන ඉන්න ඕන. එතකොට මේ ඝන කරාමුව ඔයාලා ඇඳලා ඒක නිරූපණය කරලා යටින් මෙන්න මේක ඇඳගන්න. සියය ස්ථානයේ කීයද තියෙන්නේ? සියය ස්ථානය දහස ස්ථානයේ කීයද තියෙන්නේ? දහස ඔයාලට මේ ස්ථානවල නම් ලියනකොට මේ විදියටම ලියන්න ඕන. එක ස්ථාන එක ඔයාලට ඕන විදිහට ලියන්න බෑ. මොකද 10 ස්ථාන, 100 ස්ථාන, 1000 ස්ථාන. මේක 1000 ස්ථානය කියලා ලිව්වොත් වැරදි. හැබැයි 1000 ඒවා කියලා කියන්න පුළුවන්. මේක 1000 ඒවා, 100 ඒවා, 10 ඒවා, 1 ඒවා. එහෙම පුළුවන්. ඒවා නැහැ බිඳුවයි, සියය ඒවා පහයි, දහස ඒවා එකයි, දහස ඒවා එකයි.
හරි නේද? මේ සංඛ්‍යාව අකුරින් ලියමුනේ. මේ සංඛ්‍යාව අකුරින් ලියමු. රයිට්. කොහොමද අකුරින් ලියන්නේ? ඔව් අකුරින් ලියන්නේ කොහොමද? 1000 500 හත 1507 1507 හරි මෙන්න වැඩක් දෙන්නම් වෙන වැඩක් නේ මම ඔයාලට දෙනවා සංඛ්‍යා හතරක් හොඳද සංඛ්‍යා හතරක් දෙනවා සර් මේ ඉලක්කම් හතරක් දෙනවා ඉලක්කම් හතරක් දෙනවා මේ ඉලක්කම් හතරෙන් කැමති සංඛ්‍යාවක් හදන්න ඔයා කැමති සංඛ්‍යාවක් හදන්න හදලා ඒකේ සංඛ්‍යා නාමය ලියන්න මුලින්ම සංඛ්‍යා නාමය ලියන්න ඊට පස්සේ වෙන මේ වගේ ස්ථානියාගේ වගුවක පෙන්වන්න ඊට පස්සේ ඝනක රාමුවක පෙන්වන්න හොඳේ ඝනක රාමුව ඒ තුනම ගන්නයි හදන්නේ ඉලක්කම් හරි නේ හරි මම මෙන්න ඉලක්කම් හතර දෙන්නම් පහ තියෙනවා එකක බිංදුව තියෙනවා නවය තියෙනවා තුන තියෙනවා මේ ඉලක්කම් අතරේ කැමති සංඛ්‍යාවක් හදන්න. කැමති සංඛ්‍යාවක් හදන සංඛ්‍යා නාමය ලියන්න. ඊට පස්සේ අර ස්ථානියාගේ වගුවේ පෙන්නන්න. මේ වගුවේ. නේද? ඊට පස්සේ ඝනක රාමුවේ නිරූපණය කරන්න. මේවා ඇතුලේ ලියන්න හොඳේ හරි මේකට දෙන්නම් විනාඩි 5ක් අටක් කර දැමම කරන්න ඕන දැන් ඉගෙන ගනිපු තුනම ඔය ඔයාලා හදන සංඛ්‍යාව ඔයාලා කැමති එකක් හදන්න පුළුවන් ඕනම් කෙනෙකුට පුළුවන් නේද 9503 හදන්න පුළුවන් තුන්දහස් නවසිය පහ හදන්න පුළුවන් බිින්දුව මුලට ගන්න බෑ හැබැයි එතකොට අගයක් නෑනෙ බිින්දුවේ නේද ඕනම් තුන්දහස් අනුපහ හදන්න පුළුවන් නේ තුන්දහස් අනුපහ ඒ විදිහට කැමති සංඛ්‍යාවක් හදා ගන්න ඔයා ලස්සට වැඩි තියෙනවද මිනිත්තු 4යි 1 විනාඩියක් ගියා ගිහින් ඉවරයි
මිනිත්තු හතරයි. මිනිත්තු තුනයි මිනිත්තු තුනයි තාම. මිනිත්තු දෙකයි ඉවරයි සර්. ඉවරයි. කවුද? ඉවරයි. ඉරුකත් ඉවරලු. මම ලිංක එක නැවත දානවා මේ පාඩම ඉතුරු කොටසට. හොඳද? විනාඩි දෙකක් දෙන්නම් ඔයාලට පොඩි විවේකයක්. ඉවරයි. හරි, විනාඩි දෙකකින් පස්සේ එන්න. පාඩම ඉතුරු කොටස තියෙනවා පුතේ. හොඳද?